මම කෞෂානික ආනන්දියා අපේ අම්ම ගුරු වීඩියෝ එකක් දාලා තියෙනවා YouTube එකට මාව පැහැරගෙන ගිය කියලා. එතන පැහැරගැනීමක් කරන්නේ මම කැමැත්තෙන් තමයි ආවේ. එයා මාධ්‍යයට සල්ලි දෙන එහෙම ගුරු ප්‍රචාරයක් යවන්නේ. අම්මත්ලාගේ පවුලේ නැන්දටයි තාත්තායි රිමාර්ක් කරලා කියලා YouTube එකට දාලා තිබ්බා. එයාලා කිසිම කිසිම දෙයකට සම්බන්ධ නැහැ. අර කිසි දෙයක් දන්නේ නැහැ. අනුහස එක්ක මමයි කැමැත්තෙන් ආවේ. අනුහස එක්ක තිබ්බ සම්බන්ධය තම මොලින් කැමති වුණා. එයා පස්සේ තමයි අකමැති වුණේ. එයාට එයා අවුරුදු දෙක නිකන් කියලා කෙනෙක්ව බඳින්න කියලා මට නිතරම බල කරනවා. නිතරම කෝල් වත්තා අම්මට එයාට හොඳ කී කිය එහෙම බඳින්න කියලා කියනවා. අනුහස මරනවා කී කිය සම්බන්ධ නවත්තන්න කී කිය කිව්වා. එයා මොලින් මේ සම්බන්ධයට ඉවර දෙකෙම කැමතිලා තිබුණේ. පස්සේ තමයි අකමැති වුණේ අපේ අම්මා. එයාට පස්සේ මාව වැට නතර කර මාව බලාගන්න නතර කරලා ගෑනු කෙනා ගිහියා මාව යවන්න ඇදුවා වැල්ලවායේ. එයා ඥාති කෙනෙක්වත් කවුරුත් නෙමෙයි. ආ මාව පඩියට බලාගත්ත බලාගන්න හිටපු කෙනා. එයා ඊට පස්සේ මාව වැල්ලවායේ මම බෑ කියන දෙක යන්න නැහැ උනාට පස්සේ තමයි මං අම්මත්ලාගේ නැන්දට අනාන කෝල් එකක් ගත්තේ. ඊට පස්සේ තමයි ආවේ අම්මයි දෙන්න හොඳට කතා කරා. පස්සේ දෙන්න අම්මා කුමාරෙන් බයින ගත්තට පස්සේ තමයි නැන්දර කේන්ති ගිහින් තමයි එහෙම කෑ ගැහුවේ. ඊට පස්සේ කොහොම හරි මාව බලෙන් වැල්ලවායට එක්කන් ගියේ සම්බන්ධ නවත්තන්න ඕන නිසා. ඊට පස්සේ වැල්ලවායට එක්කන් ගියාට පස්සේ මම මට විතරම අම්ම කෝල් ගත්තේ නැහැ. කෝල් දවසට එකක් දෙකක් ගත්තේ. මට කිසිම ආරක්ෂාවක් නැහැ. ඒ වැට හිට ඒ ගෑනු කෙනා බැඳලා ඉන්න එක්කෙනාට වෙන වෙන සම්බන්ධතාවක් තියෙනවා. ඒ රණ්ඩු එයාට ලොකු පුතෙක් ඉන්නවා. එයාගේ ආරෝ ඒ ගෙදර යනවා එනවා. මට කිසිම ආරක්ෂාවක් තිබුණ නැහැ. අම්මත් මට නිතරම කෝල් ගත්තෙත් නැහැ. ඒක නිසා තමයි මම ගියේ අනුහස්ට. මම අනාන්ට පස්සේ කතා කරා කෝල් කරා. ඊට පස්සේ මම බල කිරීමට එයා වැල්ලවයි ටවුන් එකට ආවා. 12:00 10 ගානක තමයි මම ගියේ වැල්ලවයි ටවුන් එකට. නිකන් මම පයින් තමයි ගියේ. ඊට පස්සේ තමයි අපි දෙන්න ආවේ. අපි දෙන්න ඉන්න තැනක් අම්මෝස්ට කවුරු කවුරුවක්වත් එහෙම කවුරුත් දන්නේ නැහැ. කට්ටිය ඉන්න තැනත් එකපාර කෝල් එකක් ගත්තේ තමස්ලගේ නැන්දට. ඒත් අපේ අම්මගේ නම්බරේ හොයා ගන්න ඕන නිසා, අම්මට කතා කරන්න ඕන නිසා අම්මට කතා කරා එකපාරා. අනුහස්ලගේ නැන්ද අපේ ගෙදරට ආවේ. මම කෝල් කරලා කිව්ව නිසා මම බලෙන් වැල්ලවා එක්කයි යන්න හදනවා කියලා මම අන්නාට කෝල් කරපු නිසා යා අපේ ගෙදරට ආවේ. ආවට පස්සේ අම්මා ඉතින් හොඳට කතා කරා. ඊට පස්සේ අම්මා කුමාරෙන් වචනයක් කිව්වට පස්සේ යාට ගෙන්දිහින් තමයි ඒ විදිහට හැදිරුනේ. අනේ අම්මේ ඔයා නිලංකව බල කර නිලංකව බඳින්න කියලා බල කරානේ. එයාවනේ ගියවුරුදු රට්ටක් ගත්තානේ. ඒක නිසා තමයි මම මේ ගමන ආවේ. දැන් අපිට අපි පාඩුවේ ඉන්න දැන් අපි දෙන්න සතුටින් ඉන්නවා.